ලිවකියයි කතුවැකියයි සසඳහම අද ටෙලිවැැකිය ලියන්නම්. ටෙලිවැකිය ටෙලිවිෂණයටන් නවමු වූවාට අලුත්පුවාට පත්තර කලාවතුලිෙනුයි අපත් මේ ආභහශය ලද්දේ සෑම පුවත්පතකම කතුවැැකයක් තිබෙනවා පුවත්පතේ කතුෘුවරයා හෝ ඔහුගේ පැවරුමට අනුව ජේෂ්ඨයකු තමයි කතුවැකිලියන්නේ එදත් අදත් හේටාත්න් සමහර පුවත් පත්වල කතුවැකි අභීතයි. ඒත් සමහර පුවත්පත්වල කතුවරුන්ගේ පවා තාටුගේ ගසලා තිබෙන්නේ අර පරවියන් හදපු අය දන්නවා පරවියන්ට හුඟක් උඩ්ඩ ඉගිල්ලන්න බැරි විදිහට අත්තටු ඇතුළෙන් ගැට ගහනවා සමහර පුවත්පත්වල කතුවරුන්ගේත්තටු එහෙම ගැටගසා තිබෙන්නට පුළුවන් නමුත් අවාසනාව අපේ රටේ පාටකයින්ගෙන් වැඩි පිරිසාක්කුං මුල් පිටුවයි ඇතුළේ ඇති සිද්ගන්නා ජනප්‍රිය කතාවකුයි දෙකු යික් කියේවලා පත්තරය අතහරනවා. විශේෂයෙන් තරුණ තරුණීන්ගෙන් දස්ස දෙනකුගේෙන් ඇවෝත් එක් අයකු. දෙන්නෙකු විතරයි පත්තරේ කතුවැැකිය කියවන්නේ මේ අතීශය අවාසනාවන්ත තත්වයක්කු. අදත්න් අපේ රටේ සමහර පුවත්පත් කතු වැකේ සමාජ ප්‍රගමනට ඉවහල්බන රචනයි. එනිසා ඔබ පොත්පතක් අතට ගත් විගස කතුවැැකිය කියවන්න පුර්දු වෙන්න. අවසානේ තම නැනනුවන පරිදි විමසන්න තර්ක ශක්තිය යොදන්න. අපේ ටෙලිවැකිය තුළ එළඹෙන මැතිවරණේදී අහවලාට චන්දේදෙන් අහවල්ල පත්කරම කියේන පනි. ලියන්නටම සൂදානම් නැහැ. නමුත් අප ප්‍රධාන කාරණ කීපයක්න් නිරන්තරයෙන්ම අවදහනයට ලක් කරනවා. එක නිදහස ලබලා අවුරුදු හැත්ත හතරයි. තාම සුද්දට බනිනවා. අපව හූරගෙන ගියා කියලා. හොඳයි සම්පූර්ණයම හෝරගෙන ගියාම කියමුකු දැංගිතින් අවුරදු හැත්ත හතරක්ම මේ රට ගොඩගන්න බැරිවුණේ ඇයි භූමිකම්පා ගින්නේි කඳු මහා සුලිසුලන්තියෙන රටක්ද මේ ජලය නැති දිය ඇලි කඳු වැටි වැසි වනන්තර නැතිරටක්ද මේ අපේ ජීවිත කාලේටම අහපු බයහානකම ස්වභාවික ආපදාව සුනාමිය සමහරුන්ට නමඉතින් සුනාමියත් ලොතරයක්ක් වුණනාානේ නේද ඒ ගැන අහන්න හිටපු අග්‍ර විනිශ්චකාරවරයකු වූ සරත් එ සිල් වගේෙන් සුනාමියයට වැඩිමනක්ම විනාශ වන්නේේ වෙරලබට පැල්පත් ඒ ආපදාවෙන් පසුවවත් වෙරලතීරයේ සංරක්ෂණය කරලා වැල්ලේ හදපු ගෙවල්වලට පෙනත් සාධාරණ විකල්පයක් දෙන්න තරම් අපේ දේශපාලලා නීන්ට දුර දැක්මාක් තිබුණේ නහැ. පක්ෂ විපක්ෂ එකතු වෙලා තරංගෙට්ට ආය වෙරලෙම පැල්පත් අටවගන්න ඉඩදුන්නා. ඒ රමණීය සුන්දර වෙරලතීරේදිගේ කිලෝමීටට සීයක් දෙසීයක්වත් එක දිගට ලස්සනට ඇවි දෙයන්න විදේශිකයකුට පුළුවන්ද බැහැ. දුපත් මිනිස්සුන්ව වෙරලෙන් ඉවත් කළොත් ඉවත් කරන්නෙම කවුහරරි බලපුළුවන් කාරයෙකුට හෝටලයක් හදන්න දෙන්න හෝටලේ හදනාවිත රක්නෙවෙයි බැමිදාලා වෙරලත් කොටු කරගන්නවා එහෙම වෙන්න ඇයි අයිඩෝන්නෝ වයි කියලා सुනිල්ගේ ගීතෙන් වෙරිලායන්න අපට බැහැ ඒකට හේතුව දෂිත දේශපාලනේ ඒ හා බැඳුුණු කූට ව්‍යාපාරිකින් නීතියට උඩින් පියාබන්න ඇති හැකියාව වැදගත්මදේ තමයි බුද්ධිමතුන්ගේ උපදෙස් නැති කේවට්ට උපදෙස් පිළිගැනීම ජනාධිපති ගෝටාබේගේ පොහොර ප්‍රතිපත්තියට හේතු වනේතුන් පසේ ස්තර හඳුනාන්නේෙ නැති කේවට්ට උපදේස් එක් සිතිින් පිළිගැනීම දැං ඇත්තටම සංචාර්ක කර්මාන්තය දියුණු කරන්න මෝනෙනි අපේ ප්‍රධහන ඩොලර් ආදාය මාර්ගයක්. ඒකට දැන්වත් අති විශේෂ දැනුමඇති බුද්ධිමතුන් කණ්ඩායමක් පත් කරන්න ඕනේ බුද්ධමත් ශේසක්ඥ මණ්ඩලය ටුව ගයිඩ්ගෙන් පවා අදහස් පිමසල ලස්සන අලුත් සැලස්මක් හදන්න ඕේ හැබැ ඉතින් ඒ සැලැස් මේ අවසන් තීරණය ගන්නේ ඇමති නම්. ඇමතිට පුළුවන්නන් ඒ අවසන් තීරණ, බුද්ධිමත් මණ්ඩලේ හදන දේවල් යයාහටමහට කරලා විසිකරලාදාන්න ඒවනං ඉතින් ඒ උත්සහයන්ගෙන් වැඩක් නෑ. ඇතරම මේ රට වුණෙත් ඒක මත්තාමයි මේතාක්කල්. ඒවාගේ හදන දේවල් පිළිබඳව විවෘත සංවාධයක්වත් අඩුමගානේ ජනතවත් එක්ක කරලා නෑනිසා දැ. වත්න් අනාගත ස් සැලසුම් හදනකොට ජනතාව සහභාගි කරගන්න ක්‍රමවේදයක්ක. උගත් බුද්ධිමතුන් එකතු කරගන්න පුළුවන් ක්‍රමවේදයක් අනිවිවාරයෙන් සකස් කළ යුතුමයි ඔය ඇමති මැති රාජ්‍ය ඇමතිලට එහෙයි කියන සර් කියන හර්ගයට හරිසර් ඒක මරු ක්‍රමය කියන අය ඔය තැන්වට පත් කරගන්න එපා. විනාශය ම තමයි අආයත්වෙන්නේ දැම් බලන්න විසියක ගේන්න යනවා ජනතාව මෙලෝදයක් දන්නේෙ නැහැ. අඩුම ගානේ අධිකරණයට යන්න හරි කාලේ කියලා දාන්න කියලා ඇමති විජේදස රාජ පක්ෂට මතක් කරන්නම වෙනවා. පිශේෂෙන් මොන අම්ම හෝ කාරණයක් සබන්ධව ඒ බුද්ධිමත් මණ්ඩලයක් ගනු ලබන තීරණ පවා පොත් පත්වෙල පළ කරලා මාධ්‍ය භාවිත කරලා ජනතාවත් එක්ක සාකච්ඡා කරලා අවසානේ වෙනස්කම් කරලා ස්තීර කරගන්න. ඒක තමයි හොඳම ක්‍රමයමේ වෙලාව. හෙට දවසේ ලෝකේ ඉල්ලන රැකිය අධ්‍යනය කරන්න උගත් බුද්ධිමත් මණ්ඩලයකට බාර දෙන්න. රැක්කේ අවශ්‍යතාව අනුවයි අධ්‍යාපනයේ සහස් වෙන්න ඕනිේ අ ත් ඔබ රිතාාන්යට හෙමත් නැත්තම් ඇමරිකාවට ගියොතුන් ටෙලිකමිනිිකේෂන් ෂේත්‍රයේ විශාල පිරිසක් ඉන්දියානුවන් මීට දශක දෙකට පෙරයි ඉන්දියානු අධ්‍යාපනය ඒ ලෝක වෙළඳ පළේ ඉලක්කේ ඇල්වේ අප කුමක්ද කරන්නේ ශ්‍රී ලංකානි දහස් පක්ෂයේ බලේටාපුවම පෙළ පොත වෙනස් කරලා සිරිමාව මැතිනේගේ ජීවිත කතාාව ඇතුළත් කරවා. යුවන්Pේ බලේටාපුවම ඒ පෙළපොතම අය වෙනස් කරලා ජයාර්ජයවර්ධන හෝ ප්‍රමදසගේ ජීවිත කතාවදානවා. අන්තර්ජාලය ජංජාලයකනුණ පලාත්වලට ම. ිල්ල පරිගණක බදෙනවා. ලැබුණු ප්‍රගතියක් නෑ! ඒක ප මේ පුනපුනා කියන්නේ! දැන් ඇති! දැන් රට ගොඩගන්න විවෘත සංවාදයක් හදන්න. ඔය පාර්ලිමේන්තු ඇතුළේ එහෙම විවෘර්ත සංවාදයක් හැදේ කැල හිතනකත් ඟ මහ දවල් හිීනයක් වගේ. හිළුවක් වගේ එක්කො වම්බොට ගැනකතා කරයි නැත්තං අකුරු දෙක්කේ තුනේ කුණහර් ගැකතා කරයි ඒමත් නැත්තංම් අපහස වලින් හැමෝටම මඩගහ ගනි ඉදි එෙම තැනකට ඔය රට හදන්න බෑ කියනකයි අමුතුෙන් පුුණපුනා කියන්න දෙයක් නෑනේ නේද. එහම ඔය රට හදන්නනම් ඔය පාර්ලිමේන්තු ඇතුළේ මේ මෑතකාලේ බලන්නකොට අපට පේන විදිහට ශානික්්‍යෙන් රාසමානික්කම් ලගෙන් පිරන්න ඕනිේ ඔය පාර්ලිමේන්තු එහෙම පිරිනකන් ඔය ඔතනින් වැඩක් ගන්න පුළුවන් වේ කියලනං හිතන්න බෑ සී බුද්ධතියන මනස්සයකට? ටෙලිවැකිය අසන නරඹන මෙරට කෝටිපති ්‍යාපාරිකයකු අදඋදේ කතා කලා ඔහව පෞද්ගලිකෝ හඳුනන්නේ නෑ ෙිවැකිය ගේ කරන ගමන් මේ අදහස ඇතුළත් කරන්න පුළුවන්ද කෙලෙහවා. අදත් ඔහුගේ ්‍යාපාරයේ ලා බයිලු. ඔහු කුඩුවිකුණන හොරාට බදු සහන ගත්ත කපිටි ව්‍යාපාරිකෙක් නෙවෙල්ලු. සත්ත පහටම බදු ගෙවන සේවකින්ට පනවගේ සලකන කෙනෙක්ලු. ස්ොයා බැලුවම ඒ විශාල සප්තියක් තිබෙනවා. ඔහු අහනවා පෙට්‍රෝලියම් එක ඒකඇන්නේ සිපෙට්කෝ එක පාඩු ඇයිද කියලා. බල මණ්ඩලේ පාඩු ඇයිද කියලා ලංග මෙය පාඩු ඇයිද කියලා ඕගේ විබරණේ වැැදගත් අපට කතා කළ මේ නම සඳහන් කරන්න එපා කියපු ව්‍යාපාරිකයා සේවකින් බඳවගන්න පෙර මුලින්ම සකස් කරන්නේ අදාළ ව්‍යාපෘතිය කිව්වා අදාළ ව්‍යාපෘති වාර්තාව හදලා ඒ ව්‍යාපෘති වාර්තාව අදාළ රටත් එෙක්ක එකඟතාවක ඇවිල්ල සාකච්ඡා කරලා සියල්ල අවසන් වුුණට පසුව තයි කිව්වා නිවැරදිව සේවකින් බඳවගන්නේ ඒ නිසා අදත්ව ො ආයතනයට සේවක අතරික්්‍යයක් නැල්ලු. නිවැරදි හැකයාාව ඇති අවශ්‍ය සේවක සංඛ්‍යාව තමයිලු ඉන්නේ දැන් හුගේ ඉළඟ ප්‍රකාශය අපද කීපවතාවක් කිව්වා. හැම ආණ්ඩුවක්ම තම පාක්ෂිකින්ට ලංග මේ රැකයා දුන්නා විදුලි බල මණ්ඩලේ සේම සිපෙට්කෝ එකටත් අද වෙලාතින්නන්නේ ඒකම තමයි. හැම තිස්සෙම මැතිවරණයකින් පස්සේ චන්දදායකින්ට රැකයා දෙන්න ඕන නිසා මේ තැන් පුරවනවා. ලංග මේ එක බස්රථයකට සෙවකෝ දහදනෙක් පිදර ඉන්නවා කියලා තමයි අපට අහන්න ලැබුණේ එකක්ම. තෙල් ජාතිවිකුණන ආයතන දෙකයින්නන තියන්නේෙ ඒ සිපෙට්කෝ සහ ඉන්දියෙන් ඔල්හෙවත් යිෝසියෙන් නේද. අයියෝසිය ලාබයි. අයෝසිය තෙල් ඒකේකට සේවකින් දොළොස් දෙනෙකින් ඉන්නොකොට අපට ලැබිච්ච තුොරතුරුවල්ට අනුව සිපෙට්කෝ එකේ තෙල් ඒකේට සේවකින් එකසිී හතලිහක් විතර ඉන්නවා අලු. ඒක අනේ දොස් දෙනෙක් ඉන්න අෝසි එක සිපෙට්කෝ එකේ ඉන්නවාලු එකසිය හතලිියයක් විතර ආයිතින් කුමන කතා දැනේද. ඉතින් දෙවියනේ මේ පාඩු ලබන එක අහන්න දෙයක්ද මෙවා පාඩු ලබනයක සාමාන්‍ය ඇයිනේ දෙහෙම බැලුහම මේ පාඩු හැමදාම අපේ කරපිටනේ පටවන්නේ ඊය තින්ද නැමති කාංචන කිවේ භූමිතෙල් වැඩි කරන්නේ නැහැ අපි පාඩු පිට දෙනවා කියලයි. ඔයා තරුණ ඇැමති කෙනෙක්නි දැන්වතන් හරි පාරහෝල බලන්න. ඇයි පාඩු වෙන්න කියල හොල බලන්නකෝ සේවකින්ගේ අත්තිකාල වැටූප් නඩත්තු මේ සියල්ල පෙට්‍රල් ඩීසල් භූමිතෙල් ලීට්‍රේට එකුතු කරනවානෙ නේද අන්න ඒ එකුතු කරන අඩු කරගන්න පුළුවංක්‍රමයක් ති නෝදිි කෙල බලන්න කාංචන. ඒක යබ පුනපුනාා කියන්නේ අපට වැරදිලාතියෙන් එම ආය වර්දි එෙම මේ ගර්හිත අන් වන අධූරදර්ශී දැක්මක් පේනතෙක් මානයක නැති බඩ ගෝස්තරවාදී දේශපාලනක්නින් නිසා කියලායි. අත්ද රට හරි අපූරු විෘත සංවාදයකට එමින් තිබෙනවා. ඒ තමයි පාර්ලිමේන්තු යවන්න ඕනේ මොන වගේ අයද කියනෙක්ක. සෑම පක්ෂයක්ම තම තම පක්ෂවලින් අපේක්ෂකින් දානකොට ඒ අය කෞද හැකියාවන් මොනවද කියලා ප්‍රසිද්ධ කළ යුතු තැනට මේ අය තල්ලු කළ යුතුමයි. හැබැයි පාර්ිමේන් තුවොට උඩින් සෑම විෂයකම ප්‍රඥාව දැනුම ඇති ප්‍රැක්ටිකල් මිනිස් සුන්ගෙන් සමන් විට උගත් කණ්ඩායමක් අතට අවසන්තීරක අයිතියදිය යුතුයි.